తిరువన స్వామిన మతబోమ స్తుతి මට මේ අවස්ථාව දුන්නට මේක ටිකක් ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ දසවස්තුක සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය ගැන සම්බන්ධ එකක් කියලා තමයි මට හිතෙන්නේ දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් කුසල් අකුසල් නොදන්න කෙනෙක් අපි තුමු දැන් මේ විශේෂයෙන් බටහිර රටවල ඉන්න අය හොබි එකක් හැටියට මාළු මරන ෆිෂින් යනවා හන්ටින් යනවා එතකොට අපි දන්නවා ඒගොල්ලෝ මේ කර්ම කර්මඵල විශ්වාස කරත් නැතත් මේගොල්ලෝ අන්තිමට සතර අපාය ගිහිලා උපදින්න තියෙන අවස්ථාවක් තියෙනවා කියන එක අපි දන්නවානේ. ඒතර දැන් මේක මම අහන්නේ මේක අනිත් පැත්ත. දැන් කුසලයේ කුසල විපාක ගැන නොදන්න කෙනෙක්. නොදන්න අයත් ඉන්නවනේ ඕනතරම් කුසල් කරන, ඒ කියන්නේ කුසල් හැටියට ගත්තොත් පින් කරන අය ඉන්නවනේ. දැන් අපි හිතමු විශේෂයෙන් ශ්‍රම දාන හැටියට උදාන මාන දෙනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ කුසලයේ කුසල විපාක තියෙනවද නැද්ද අනිත් අයට උදා කරනවා. එතකොට මට ඔබ වහන්සේගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ දැන් මට තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක හැටියට මට තේරෙන්නේ අපි සිල් රකින්නවා. සිල් රකින්න එක්කෙනා දන්නවා සීලයේ කුසල විපාක ඒක පින් තියෙනවා. පින් නිසා මට උදා දැනක උපදින්න පුළුවන්. එහෙම නැත්නම් දන් දෙන අය දන්නවා දානේ විපාක තියෙනවා කුසල විපාක තියෙනවා. ඒක නිසා මම දන් දුන්නා මේකට අදාළ මේ කියන්නේ දිව්‍ය ලෝකයක හරි මම නැත්තම් මනුෂ්‍ය ලෝකෙම හොඳ සබ්බ සම්පත් ඇතිව ඉපදිනවා වගේ කියනවා. එතකොට දැන් එහෙම නැතුව දැන් මම අහන්නේ දැන් අන්‍යාගමිකයෙක් අපි හිතමු කුසල කුසල විපාක කියන එක දන්නේ නැහැ පිළිගන්නේ වෙන ශාස්ත්‍රුවරේ. ඒතර එහෙම අයත් ඉන්න ඕන තරම් කුසල් කරන හැබැයි සමාධිත්වයක් නැහැ. කියන්නේ ලෞකික සමාධිත්වයක්වත් නැහැ ඒ අයට. ඒතර එහෙම කෙනෙක්ට පුළුවන්ද දිව්‍ය ලෝකයක වගේ ගිහින් උපදින්න? ඒ තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. දැන් මෙහෙම ගමු. එක ගෝවියෙක් ඉන්නවා මේ වී බව දැනගෙන ඉහිනවා කුඹුරට. තව ගෝවියෙක් ඉන්නවා වී බව දන්නේ නැහැ. එයාට යම්කිසි ධාන්‍යයක් කියලා විතරයි පේන්නේ, බීජයක් කියලා විතරයි දන්නේ. මෙයා දන්නේ නැහැ මේකින් මෙන්න මේ වගේ අස්වැන්නක් ලැබෙන්නේ, මේක ඉස්සහා මෙන්න මේ වගේ ගොයම් ගස් එන්නේ, මේකෙන් මේ ගොයම් ගස් වලින් මෙන්න මේ වගේ මේ සහල් ඇති වෙනවා, වී ඇති වෙනවා, සහල් ඇති වෙනවා, සහල් අවසානයේ මෙන්න මේ වගේ බත් බවට පත් වෙනවා. එහෙම කියලා එයා දන්නේ නැහැ. එයාටත් කුඹුරක් තිබුණා, එයාට බීජ ටිකක් හම්බුණා, එයාත් ඔන්නෝහි ඉහලා දැම්මා. තව ගොවියෙක් ඉන්නවා මේ කුඹුරක් වී බව දැනගෙන මේකෙන් මෙන්න මේ වගේ අවසානයක් ලැබෙන්නේ කියලා දැනගෙන වගා කරනවා. දැන් දෙන්නම එක වගේ කුඹුරු දෙක වගා කරන්නේ. දෙන්නම වී නම් මේ කුඹුරට හින්නේ දැනගෙන ඉස්සත් නොදැන ඉස්සත් අස්වැන්න ලැබෙනවද නැද්ද? මොකද වෙන්න පුළුවන්? ආ නෑ, ඔබ වහන්සේ කියන විදිහට ඇත්තටම තේරෙනවා. ඒක එහෙම වුණොත් යාට දැනගන්න ඕනෙත් නෑ. නොදැන කියන්නේ නොදැනගෙන හිටියත් ඒ ඒ ඒ ඒකේ මේ කන්ඩිෂන්. යාදිසං වපතේ බීජං තාදිසං හරදී බලන්න. වපුරු විදිහට අස්වැන්න ලැබෙනවා. ඉතින් එතකොට දැන් ඒකෙදි පොඩි වෙනසක් තියෙන්නේ, වී බව දන්න කෙනාට පුළුවන් ඊට අනුකූල විදිහට හොඳට කුඹුර සකස් කරගෙන ඒකට අවශ්‍ය කරන අනිකුත් තාක්ෂණික කෘෂිකාර්මික ක්‍රමවේද අනුගමනය කරමින් වැඩි අස්වැන්නක් ලබා ගන්න විදිහට වගා කරගන්න. අන්නේ බව නොදන්න කෙනා වගා කරාම ඉතින් එයාට ලැබෙන අස්වැන්න සමායට මහත්ඵල අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. මොකද එහෙම නොවෙනවා කියන්නත් බෑ, ලැබෙනවා කියන්නත් බෑ. නමුත් හේතුඵල වශයෙන් එයාට ඒ කෘෂිකාර්මික ක්‍රමවේදය පිළිබඳ යම් කිසි ලොකු අවබෝධයක් නැත්නම් එයාට අසන්න ලැබෙනවා. හැබැයි අර ගොවිතැන හරියට දැනගෙන කරන කෙනාට තරම් ලොකු අසන්නක් නොලැබෙන්න පුළුවන්. නමුත් වගා කළේ වී නම් අසන්න ලැබෙනවා ඒකාන්තයෙන්ම වී. ඉතින් ඒ නිසා වගා කළ විදිහට අසන්න ලැබෙනවා, අපරූප විදිහට අසන්න ලැබෙනවා. ඒ නිසා දැන කළත් නොදැන කළත් පිනයි පවයි දෙකෙම විපාක ලැබෙන විදිහටම දැනගෙන කළත් පින් ලැබෙන, දැනගෙන කළත් නැතත් පව් කළාම විපාකය ලැබෙනවා. අපි දැනගෙන ගින්දරට අත දැම්මත් නොදැන ගින්දරට අත දැම්මත් අත පිච්චෙනවමයි. අර දිට්ඨි සංපයුක්ත දිට්ඨි විකෘත කියන එක තමයි මම හිතන්නේ එතන කුසලයේ කුසලසකර තියන්නේ අන්න ඒකයි. අන්න හරි. දිට්ඨි සංප්‍රයුක්ත කෙනාට ලැබෙන විපාකය දැන් පාපයේ පැත්තෙන් නම් ලැබෙන විපාකය අතිශය බලවත්. මොකද දිට්ඨි සංප්‍රයුක්ත නිසා. කියන්නේ මිච්ඡා දෘෂ්ටියක් සහිතයි. උදේ මිච්ඡා දෘෂ්ටියක් සහිත කෙනෙක් කරන පාපයයි මිච්ඡා දෘෂ්ටියෙන් වෙන් වෙලා කරන පාපය එකම ක්‍රියා වුණාට ලැබෙන විපාක දෙකක් තියෙනවා. මොකද එක්කෙනේ පව බව පිළිගන්නේ නැතුව පව කරනවා, අනිත් කෙනා පව බව දැනගෙන පව කරනවා. ඒ නිසා මොකද වෙන්නේ, හරියට අර
යකඩයා ප්‍රත්‍යලා බව එක්කෙනෙක් දැනගෙන අල්ලනවා අනික කෙනා දැන නොදැන අල්ලනවා. දැනගෙන අල්ලන කෙනා අල්ලන්නේ අත පිච්චෙන්නේ නැති වෙන කොයි විදියෙන් හරි උපක්‍රමයක් පාවිච්චි කරලා රෙදි කෑල්ලක් හරි තියලා තමයි යකඩේ අල්ලන්නේ. තදින් අල්ලගන්නෙත් නැහැ මොකද යකඩේ රත් වෙච්ච බව දන්න නිසා. හැබැයි නොදැන අල්ලන කෙනා කෙලින්ම මුකුත් නැහැ, උපක්‍රමයක් නැහැ, කෙලින්ම යකඩේ මල්ලලා අතත් පුච්චගෙන විනාශ වෙලා යනවා. එහෙනම් අන ඔව් එහෙනම් අන නුවණින් දකින්න ඕන පාපය කියන එකත් ඔන්න ඔහොමමයි දැනගෙන ඉගෙන දෘෂ්ටි සම්ප්‍රයුක්තව ඒ පාපය කරනවා කියන්නේ නොදැන කරනවා කියන එක. ඒ පවබ්බ පිළිගන්නේ නැතුව පව් කරනවා. එයා වෙනසිලාම යනවා. පාපය බව දැනගෙන පව් කරනවා කියන්නේ දෘෂ්ටි විප්‍රයුක්ත සිතින් පව් කරන කෙනා. එයාට ලැබෙන ආදීනමේ අරට වඩා විපාකේ අඩුයි. මොකද පවබ්බ පිළිගන්නවා. ඉතින් මේ මොකද ඒකට හේතුව තමයි මේ දෙන්නාගෙන් අර දෘෂ්ටි සම්ප්‍රයුක්තවත් මිත්‍යා දෘෂ්ටිය සහිත කෙනයි දෘෂ්ටි විප්‍රයුක්තවත් මිත්‍යා දෘෂ්ටි වෙන් වෙච්ච කෙනාගේ වෙනස තමයි අර දෘෂ්ටි විප්‍රයුක්ත කෙනා තමයි ඉක්මනින්ම කවදාක දවසක පාපේ නිදහස් වෙනු. මොකද දැනටමත් ඔහු පාපය බව පිළිගන්න නිසා. දැන් අර අනිත් පුරුෂයාව ලේසියෙන් ගලවන්න බෑ. මොකද දැනටමත් ඔහු පාපය බව පිළිගන්නේ නැති නිසා මේ මිත්‍යා දෘෂ්ටිය කවදා දුර වේවිද කියලා කියන්න බෑ. දැන් අරට දැනටමත් එයා දෘෂ්ටියෙන් වෙන් වෙච්ච කෙනෙක් නම් එයා ඉක්මනින්ම ඒ පාපේ නිදහස් වෙන නිසා එයාට ලැබෙන ආදීන වඩුයි. ඒ වගේම තමයි පිනක්. ඒකම පිනෙත් ඒ වගේම එකක් තියෙනවා. ඒ තමයි යම්කිසි පිනක් කරනකොට ආනිසංසය දැනගෙන කරන පින අතිශය මහත්ඵලයි මහානිසංසයයි. ආනිසංස නොදැන කරන පිනට ලැබෙන ආනිසංස දුර්වලයි. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ලාංකික බෞද්ධෙක් දානියක් දෙනවා ආනිසංසය මේ දානි ආනිසංස දැනගෙන. දානි නිසා ලෝභසිත දුරු වෙනවා, දානෙන් පින වැඩෙනවා යන ආදී වශයෙන් දැනගෙන. එතකොට ඒ ලාංකික දැන් අපි හිතමු ඔබතුමා ඔය සඳහන් කරන ආකාරයට පිටරට විදේශීය රටකදී ලාංකික බෞද්ධයෙක් මේ දානි අනිසස දන්නා වූ ලාංකික බෞද්ධෙකුත් දන් දෙනවා. ඒ ආකාරයෙන්ම දානියක් දෙන විදේශිකයෙකුත්. ඒතර විදේශිකයා දන් දෙන්නේ මේ කුසලයේ මෙන්න මේ මේ මේක මේ වගේ පිනක්, මෙහි මෙන්න මේ වගේ ආනිසංස තියෙනවා, මේ නිසා ලෝභය දුරු වෙනවා, මේ නිසා පින වැඩෙනවා, ආයුෂ වර්ණ සබ්බල ප්‍රඥා වැඩෙනවා, මෙලෝ දෙයක් දන්නේ නැතුව. හැබැයි අර ලාංකික බෞද්ධයා දන් දෙන්නේ මේකෙන් ආයුෂ වර්ණ සබ්බල ප්‍රඥා වැඩෙනවා, ඒ වගේම ලෝභසිත දුරු වීමෙන් කුසලයේ වැඩෙනවා, පිනයි කුසලයේ දෙකම වෙනවා කියලා දැනගෙන. ඒ නිසා ඔහු දෙන දානය මහත්ඵලයි මහානිසංසයි. ඒ ප්‍රමාණෙම දානයක් අර විදේශිකයා දුන්නාට ඔහුට ඒ ආකාර පුණ්‍ය අස්වැන්නක් කුසල අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. මොකද ඔහු ඒ ආනිසස්ය නොදැන ඒ වැඩේ කරේ. නමුත් ප්‍රතිඵලයක් ලැබෙනවා. නමුත් ප්‍රතිඵලයක් ලැබෙනවා, ඒ යම්කිසි ආනිසංසයක් ලැබෙනවා. නමුත් අර ආනිසංස දැනගෙන සිද්ධ කරන පිටතරම් බලවත් එකක් නෙවෙයි.